ඒකන්නේ අපිට මිනිසුන්ගේ ආදායම ට්‍රැක්කර ගන්න ක්‍රමයක් නෑ. වියදන් ට්‍රැක්කර ගන්න ක්‍රමයක් නෑ. උදාහරණයක් විදිහට මම කොච්චර තෙල් ගහනවද කියන එක කොහෙවත් ට්‍රැක් වෙන්නේ නැහැ. මම කොච්චර වියදම් කරනවද කියන එක කොහෙවත් ට්‍රැක් වෙන්නේ නැහැ. මම කියමුකෝ දැන් මම මාසයකට රුපියල් ලක්ෂයක තෙල් ගහනවා නම් උදාහරණයක් විදිහට මගේ වාහනයට මට පුළුවන් නම් රුපියල් ලක්ෂයක තෙල් ගහන්න මාසෙකට, ඒකෙන් තේරෙනවා මම සැලකිය යුතු ආදායමක් තියෙන මිනිස්සෙක් කියලා. මගේ විදුලි බිල සාමාන්‍ය විදුලි බිලට වඩා මම රුපියල් 20-30,000ක විදුලි බිලක් ගෙවනවා නම් ඒකෙන් තේරෙනවා මගේ ගෙදර මම AC කරලා ඔය ගොඩක් සුඛෝපභෝගී විදුලි උපකරණ භාවිතා කරන ගෙදර AC කරපු ඒ වගේ සාමාන්‍යයෙන් ටිකක් සුඛෝපභෝගී ජීවිතයක් ගෙවන කෙනෙක් කියන එක ට්‍රැක් වෙනවා. එතකොට තේරුම් ගන්න පුළුවන් මගේ විදුලි බිල මෙච්චරයි නම් මගේ ආදායම ඊට ගොඩක් වැඩි වෙන්න ඕනේ. එතකොට මේ වගේ වියදම් වලින් අපිව ට්‍රැක් කරගන්න පුළුවන් නම් මේ ටැක්ස් කලෙක්ෂන් එකේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. ඉතින් ලංකාවේ තියෙන ප්‍රශ්න තමයි ටැක්ස් කලෙක්ෂන් එකේ ප්‍රශ්න විසඳ ගන්න එක ගැන අපි අවධානය යොමු කරන්නේ. ටැක්ස් කලෙක්ෂන් එකේ ප්‍රශ්නේ අපිට එච්චර අදාළ වෙන්නේ නැහැ. ඒ වෙනුවට අපි කරන්නේ තව තව බදු ගහනවා. මේක හරිම ෂෝට් ටර්ම් දෙයක් නෝ. ටැක්ස් කලෙක්ෂන් එකේ ප්‍රශ්නේ බේර ගන්න ගියොත්, ඒක නිවැරදි කරන්න ගියොත් ලංකාවේ බදු වංචා කරන පල් හොරු ටික අහු වෙනවා. ඔය ගෙවන්න ඕනේ බදු ගෙවන්න නැතුව මේ වංචා කරන රාජ්‍ය ආදායමට තමන්ගේ කන්ට්‍රිබියුෂන් එක දෙන්නේ නැතුව ඒ වංගු ගහන කට්ටිය අහු වෙනවා. මේ 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 හොරු ටික, මේ වංචාකාරයෝ ටික, මේ ජාවාරම්කාරයෝ ටික රටේ දේශපාලනයට කොහොමත් සම්බන්ධයි. ඒ අය තමයි ඡන්ද කැම්පේන් ෆන්ඩ් කරන්නේ, ඒ අය තමයි පක්ෂ වලට සල්ලි දෙන්නේ, ඒ අය තමයි මේ ආණ්ඩුත් එක්ක ඩීල් දාගන්නේ, ඒ අය තමයි මේ 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 ලංකාවේ තියෙන මේ කළු ආර්ථිකය පවත්වාගෙන යන්නේ. ඉතින් ඒ අයගෙට අත තියන්නේ නැහැ. අත තියන්නේ හැමතිස්සෙම අර පහත් තැනින් ජලය හැමතිස්සෙම කුණු වතුර ටික ගලාගෙන යනවා වගේ මෙරටේ මධ්‍යම පන්තිය ටාගට් කරලා, මධ්‍යම පන්තිය ඉලක්ක කරලා, දැනටත් බදු ගෙවන මිනිස්සු ටාගට් කරලා තව බදු ගහනවා. එහෙම බදු ගහලා ඒ මිනිස්සුන්ගේ බෙල්ල මිරිකනවා. බෙල්ල මිරිකුවාම මේ මිනිසුන්ට ආර්ථික වශයෙන් ඇත්තටම කර කියා ගන්න දෙයක් නැති වෙනවා. ඒ මිනිසුන්ගේ අතේ කීයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ මිනිසුන්ට මොකක් කර දෙයකට යොදවන්න සල්ලි නැහැ, ඉතුරුමක් වෙන්නේ නැහැ, අනාගතය සම්බන්ධ සුරක්ෂිතතාවක් දැනෙන්නේ. ඉතින් දිගටම මේ මධ්‍යම පන්තිය හිර කිරීම තමයි සිද්ධ වෙන්නේ. ඒ ඒ අරෙන්න අර ඇත්තටම මේක ලීක් වෙන තැන, එහෙම නැත්නම් ඇත්තටම මේ ආදායම නොලැබී යන තැන, එතෙන්ද ඒ ප්‍රශ්නයට අපි උත්තරයක් හොයන්නේ නැහැ. ඒකට ඒ අවුල තමයි මෙතනත් පේන්න තියෙන්නේ. සාමාන්‍ය වෙල්ත් එකක්, ඒ කියන්නේ මම මොකක් හරි ප්‍රොපර්ටි එකක් මිලදී ගත්තත්, මම වෘත්තිකයෙක් නම් මම ප්‍රොපර්ටි එකක් මිලදී ගත්තත් ඒ ප්‍රොපර්ටි එක මිලදී ගන්නේ මම දැනටම මේ අර ආදායම උපයපු, ඒ කියන්නේ මම උපයන සල්ලි වලින්නේ. ඒතකොට උපයන සල්ලි වලට මම නැවතත් ඒ විදි බද්දක් ගෙවලා ඉවරයි. උපයන සල්ලියට මම බදු ගෙවලා ඉවරයි. ඒතකොට ඒ බදු ගෙවලා ඉවර වෙච්ච සල්ලි වලින් තමයි මම ගන්නේ අවසානයේ මොකක් හරි ප්‍රොපර්ටි එක, මොකක් හරි ගෙයක්, මොකක් හරි වාහනයක්, මොකක් හරි දෙයක්. එතකොට ඒ ප්‍රොසෙස් එකෙත් මම ගොඩක් දේවල් වලට බදු ගෙවලා ඉවරයි. මේ ගොඩනැගිලි ද්‍රව්‍යවලට බදු ගෙවල ඉවරයි. ඒ වගේ ගොඩක් දේවල්වලට බදු ගෙවල ඉවරයි. එතකොට මේ බදු ගෙවල ඉවර වෙලා මම ගත්ත ප්‍රොපර්ටි එකට ආපහු බදු ගහනවා. එතකොට එහෙම ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ ප්‍රශ්නය තමයි තියෙන ගැටලුව. එතකොට ඒක තමයි තියෙන අවුල. මේ අවුලත් එක්ක ලංකාවේ මධ්‍යම පන්තියේ 2025 කියන අවුරුද්ද එච්චර හොඳ අවුරුද්දක් නෙවෙයි කියන එක පැහැදිලි. asianmirror.lk